ලෝකයේ අනෙක් සෑම රටකම ආර්ථිකය වර්ධනය වෙලා තියෙනවා. ඊයේ බිම්ස්ටෙක් සමුළුවේදී බංග්ලාදේශ අගමැතිතුමිය කියනවා කොරෝනා තිබියදී පවා අපේ ආර්ථිකය 6.5කින් වර්ධනය වුණා කියලා. අපේ රටේ ජනාධිපතිවරයා කියනවා මේ ලෝකයේ සතවර්ෂයේ ඇතුළු ලොකුම ප්‍රශ්නේ නිසා අපේ රටේ ආර්ථිකය කඩාවැටලා තියෙනවා කියලා. අත්ත වශයෙන්ම අපේ රටේ ආර්ථිකය කඩාවැටීමට හේතුව කොරෝනා නෙමෙයි ජනාධිපතිතුමා. එතුමගේ ආණ්ඩුව. එතුමගේ ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති. ඒක මේ වර්තමාන රජයේ විසින් නිර්මාණය කරපු සුනාමියක්. ඒ හිතාමතා ඇති කරපු තත්ත්වය තුළ ඉතාම බරපතල ඩොලර් බිලියන ගණනක වාසි ලබා ගැනීමේ කණ්ඩායමක් දැන් කඩිමුඩිය ක්‍රියාත්මක වෙනවා. බලශක්ති අර්බුදයේ මැද්දේ අපේ රටේ දේශීය පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර අත්පත් කර ගැනීමේ බරපතල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ හොඳම සුළඟ බල විදුලි උත්පාදන හැකියාව තියෙන්නේ මන්නාරමේ ඉඳලා පුනරින් දක්වා මුහුදු තීරේ. ඒ මන්නාරමේ සිට පුනරින් දක්වා මුහුදු තීරේ බලශක්ති නිෂ්පාදනය කිරීමේ බලය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමේ රහසිගත කැබිනට් පත්‍රිකාව මේ තියෙන්නේ. මේ කැබිනට් පත්‍රිකාව මාර්තු මාසේ 15 වෙනිදා අනුමත කළා තියෙනවා. මේ කැබිනට් පත්‍රිකාව මගින් මන්නාරමේ පුනරින් වලත් සුළං බලයෙන් සහ සූර්ය බලයෙන් මෙගවොට් 500ක විදුලි උත්පාදනය කිරීම සඳහා නීති විරෝධී ගිවිසුමකට ඇතුළත් වීමට බලය පවරලා තියෙනවා. දැන් මේ ගිවිසුම අත්සන් කළා. බැසිල් රාජපක්ෂ මහත්තයා ඉන්දියාවට ගියේ මේ ගිවිසුම අත්සන් කරලා. ගිවිසුම අත්සන් කරලා පස්සේ තමයි කැබිනට් ටුව මේක අනුමත කළේ. ඒක තමයි මේකේ තියෙන අනෙක් කාරණේ.